And now, live at 9:30. අයිබෝවන් දෙවුණු දවස දෙස හෙලන පුවත් ඇස ලයිවැට් 9:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා මම තිලිනි පෙරේරා අපි අදත් මුලින්ම බලමු සිරස්තල පිපිරීමකින් ගුවන් හමුදා සෙබළුන් 4 දෙනෙකු රෝහලේ තවත් දින 5ක් තද වැසි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි වැලිගමදී පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුට ප්‍රහාරයක් මඩකලපුවේ කසල කන්දේ ගින්නට හේතුව හෙළිවේ අද හවස ත්‍රිකුණාමලයේ මොරවැව ගුවන් හමුදා පුහුණු පාසලේදී පිපිරීමක් සිද්ධ වුණා මේ පිපිරීම සිද්ධ වෙලා තිබෙන්නේ ගුවන් හමුදා සැබළු පිරිසක් පුහුණු වීම සිද්ධ කරමින් සිටින අතරතුරදී මේ පිපිරීමේ හින්දා සෙබළු 4 දෙනෙකුට රෝහල්ගත වන්නත් සිද්ධ වෙලා. ත්‍රිකුණාමලයේ මොරවැව ගුවන් හමුදා පුහුණු පාසලේ සිදු වූ පිපිරීමකින් සෙබළුන් සිව් දෙනෙකුට තුවාල සිදු වුණා. ඔවුන් පුහුණු වීම කටයුතු වල නිරතව සිටියේදී අද පස්වරුවේ අත් බෝම්බයක් පිපිරියාමෙන් එම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලබා ඇත්තේ කන්දලේ ගෝමරන් කඩවල ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත සෙබළුන් සිව් දෙනෙක්. ඔවුන් ත්‍රිකුණාමලයේ මහ රෝහල වෙත ඇතුළත් කෙරුණා. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. අදාළ අත් බෝම්බේ වැරදීමකින් පුපුරා ගොස් ඇති බව මොරවැව පොලිසිය පැවසුවා. පහුගිය කාලයේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුණු සිල් රෙදි නඩුවේ තීන්දුව අද කොළඹ මහා අධිකරණය ලබා දුන්නා. ඒ තීන්දුවට අනුව වැරදිකරුවන් බවට පත් උනේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතා. ඒ අයට නියමුණු දඬුවම් මොනවද කියලයි අපි දැන් ඔබට කියන්නේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අද කොළඹ මහාධිකරණ විනිසුරු ගියාන් කුලතුංග මහතා වසර 3ක බරපතල සිර දඬුවම් නියම කළා. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයිනපුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 601 මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් මීට වසර 2කට පමණ පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට ලැබුණු පැමිණිලි කිහිපයක් මත නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ මෙම නඩුව ගොනු කළා. අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ සිද්ධියට අදාළව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට අයත් රුපියල් මිලියන 601 මුදල විත්තිකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත මුදාහැර ඇති බවට සාක්ෂිවලින් සනාථ වූ බවයි. තවද එම මුදල් වෙන් කිරීමට පෙර විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද සාක්ෂිවලින් පෙනී ගිය බව විනිසුරුවරයා පෙන්වා දුන්නා. විනිසුරුවරුන් දෙදෙනාම ජනාධිපතිවරයා පත්කර ඔහු යටතේ සේවය කළ බැවින් පසුගිය ජනාධිපතිවරණයේදී එම ජනාධිපති අපේක්ෂකයාට වාසි සලසා දීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බවද සාක්ෂිවලින් හෙළි වී තිබෙන බවද විනිසුරුවරයා පැවසුවා. ඒ අනුව ඔවුන්ට චෝදනා 3ක් යටතේ වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණා. මීට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් දඩ නියම වූ අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවම් නියම වනවා. එක් එක් විත්තිකරු රුපියල් මිලියන 50 බැගින් වූ වන්දි මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට ගෙවිය යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. අද පස්වරුවේ ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ගියා. අද කොළඹ මහාධිකරණය ලබා දුන්නු මේ නඩු තීන්දුව ප්‍රධාන කාරණා දෙකක් මත සුවිශේෂී වනවා. එක් කාරණාවක් තමයි FCID 1 පරීක්ෂණ පවත්වලා ගොනු කළ නඩුවකට ලබා දුන් පළමු තීන්දුව බවට පත්වන්නේත් අද ලබා දුන් මේ නඩු තීන්දුව. අනිත් කාරණාව තමයි ජනාධිපති ලේකම්වරයෙක් කියලා කියන්නේ අපේ රටේ සිටින ප්‍රධානතම පරිපාලන නිලධාරියා. එවන් නිලධාරියෙක් වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට විරුද්ධව සිර දඬුවමක් නියම වුණු පළමු අවස්ථාව බවට පත්වන්නේත් මෙයයි.
ඒ නිසාම මේ ආන්දෝලනාත්මක නඩු තීන්දුව සම්බන්ධයෙන් අපි මහජන අදහස් අද විමසා බැලුවා. ඒක ඇත්තටම කියන්නේ වැරදි වැඩක්. ඒ කියන්නේ මොකද එයා සිල් රැති බෙදුවේ දේශපාලන මෙව් එක නෙමෙයිනේ. ඊට වඩා බැඳුම් කර වංචාවේ කෝටි ගාණක් වංචා කළා තියෙනවා. ඇත්තම කියනවා නම් ඒක ගවර්න්මන්ට් එකෙන් තීන්දුව කරපු නිසා අපි හිතනවා ඒක හරි ඇති කියලා. ඇත්තටම මේ අද විශේෂ නඩු තීන්දුවක් ලබා දුන්නා මම හිතන්නේ ඒක සීලම රාජ්‍ය නිලධාරීන්ට හොඳ ආදර්ශයක් ලබා දුන්නා මම හිතන්නේ. අධිකරණයේ ස්වාධීනත්වය දැන් ඇති වෙයි තිබෙන නිසා මෙය පූර්වාදර්ශයක් කරගෙන ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ මොනවා වුණත්. අද රට තුල වෙන සිදුවීම් දිහා බලනකොට කෝටි බිලියන ගණන් අපේ සල්ලි ජනතාවගේ සල්ලි මං කොල්ල කාලා මේ මිනිස්සු අද නිදාසේ නිදැල්ලේ ඉන්නවා. මේ මිනිස්සුන්ට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැනේ. බීමත්කම නිසා තමන්ගේ ජීවිතය වගේම අනිත් අයගේ ජීවිතත් වෙනසෙනවා. බීමතින් ආපු රියදුරෙක් නිසා පහුගිය පෝයේ දවසේ කාන්තාවක් අනතුරට ලක් වුණා. මේ අනතුර සිද්ධ කරපු රියදුරු ඇතුළු පිරිස ගැන තවමත් හෝඩුවාවක් නැහැ. මෙම අනතුර සිදුනේ පොළොන්නරුව නවනගර ප්‍රධාන මාර්ගයේ දෙකේ ඇල ප්‍රදේශයේදී. පොහේ දිනේ සිල් සමාදන් වී යලි නිවස බලා පැමිණි උපාසක මාතාවන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක් වුණා. මේදී බරපතල තුවාල ලැබූ තිදරු මවක් තවදුරටත් පොළොන්නරුව මහරුවාලේ ප්‍රතිකාර ලබනවා. අනෙක් කාන්තාවට තුවාල සිදුවී නැහැ. පොළොන්නරුව පොලිසිය පැවසුවේ බීමතින් සිටි පිරිසක් මෙම අනතුර සිදුකර තුවාලකරුවන් රෝහල්ගත කර පලා ගොස් ඇති බවයි. සැක්කරුවන් සොයා පොළොන්නරුව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මත්පැන් හෝ මද්‍රව්‍ය පානය කර රේ පැදවීමෙන් වැළකීම තුළින් මෙවැනි අනතුරු වළක්වාගත හැකි බව මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. දැන් අපි බලමු අපේ රටේ මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව. වැස්ස තාම අඩුවෙන සලකුණු හරියට පහළ වෙලා නැහැ. නමුත් වැස්ස නිසා සිද්ධ වුණු ප්‍රශ්නවල සලකුණු නම් බොහෝ ප්‍රදේශවල දකින්න ලැබෙනවා. ඊයේ මුළු රෑ පුරාවටම වැඩියෙන්ම වැස්ස වැටිලා තියෙන්නේ ගම්පහ පැත්තේ කිරිඳිවැලට. අද උදෑසන 8:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන්. ඒ මිලිමීටර් 192.2ක්. එමෙන්ම ඊයේ රාත්‍රියේ පුරා බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක පමණ වැසි ඇද හැලුණා. පවතින තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ගම් වතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. රත්නපුර මහසමන් දේවාලයේ අවට ප්‍රදේශයේද අද පෙරවරුවේ ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. සබරගමුව පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය තීන්දු කරා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීලකම් කොට්ටාශය, කුරුවිට ප්‍රාදේශීලකම් කොට්ටාශය, ඇහැලිකොට් ප්‍රාදේශීලකම් කොට්ටාශය, රත්නපුර ප්‍රාදේශීලකම් කොට්ටාශය සහ එලපාත ප්‍රාදේශීලකම් කොට්ටාශය කියන කොට්ටාශ පහේ තිබෙන පාසල් සියලු පාසල් හෙට දින සිකුරාදා දිනේ සම්පූර්ණව වසා තබන්න. මේ අතර අවිස්සාවේල්ල ප්‍රදේශයටද ඇදහැල්නු අධික වර්ෂාව හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණේ මෙලෙසින්. මා දැන් රැඳී සිටින්නේ අවිස්සාවේල්ල පුවක්පිටිය මන්සන්දිය තුළ. අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාවත් එක්ක මේ රැඳී සිටින ස්ථානය, මේ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබුණා. නමුත් මේ වෙනකොට නම් ජලය බැසගොස් ඇති ආකාරයක් අපිට දකින්නට හැකියාවක් ලැබෙනවා. කොහොමුණත් අපි විශේෂයෙන්ම මහජනතාවට මතක් කරනවා අඛණ්ඩ වර්ෂා පවත්වන අවස්ථාවලදී අවිස්සාවේල්ලට එතනින් එහාට ඇහැලියගොඩට රත්නපුරට මේ මාර්ගය ඔස්සේ ගමන් කරන පිරිස් පුවක්පිටිය අවිස්සාවේල්ල පසු කිරීමේදී මේ මාර්ගය පිළිබඳව වඩා සැලකිලිමත් වීම බොහොම වැදගත් කාරණාවක් වශයෙන් අපි ජනතාවට මතක් කරන්න කැමැති. ඇහැලියගොඩ ප්‍රදේශයේද පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ අයුරින්. වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ගින්ගඟ ආශ්‍රිත ප්‍රදේශ රැසක් මෙන්ම ගාල්ල නගරයට පිවිසෙන මාර්ග කීපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා.
එමෙන්ම ගම්පාසා කොළඹ දිස්ත්‍රික්කවලද ප්‍රදේශ කිහිපයක් ගිය රාත්‍රියේ පුරා සහ අද උදේ ඇදහැළු වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබුණා. කළුතර ප්‍රදේශයේද වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක්ද විවෘත කර තිබෙනවා. වැස්සත් එක්ක දිස්ත්‍රික්ක කිහිපයකටම නා යෑමේ අවදානම් මතුවෙලා කළුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට මේ වෙනකොටත් නා යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා. දිවයිනට බලපා ඇති තද වැස්සෙන් බලපෑමට ලක් වූ පවුල් 586502ක් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. පවතින ආපදා තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ වෙනකොට ගං වතුර තත්ත්වයක් ඇති වුණොත් පාවිච්චි කිරීම සඳහා වතුරේ යා හැකි ට්‍රූප් කැරියර්ස් යුද ටැංකි 15කුත්, රත්නපුරට 5කුත්, ගාල්ල බූස්සට 5කුත්, කළුතර දොඹගොඩට 5කුත් මේ වන විට අපි පිටත් කරලා තියෙනවා. මේ අතර කළුගඟ, කුකුලේගඟ සහ අත්තනගලුවේ පිටාර මට්ටමේ පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැනට අපිට අවදානමක් කියන එක කියන්න බෑ. නමුත් ගං වතුර තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කළුගඟ ආශ්‍රිතව ගං වතුරට ලක් වෙන්න. දැනට තියෙනවා සුළු ගං වතුර මට්ටමට ඇවිත් තියෙනවා රත්නපුර. විශේෂයෙන්ම අද හවස් කාලයෙන් නැත්නම් රාත්‍රියේ ලොකු වැස්සක් ආවොත් රත්නපුර ප්‍රදේශයේ තවදුරටත් ගං වතුර තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. දිවයිනට බලපා ඇති මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතන හේතුවෙන් අද සවස 1:30 සිට පැය 24ක කාලයක් සඳහා දිස්ත්‍රික්ක 3කට නා යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඇහැලියගොඩ, අයගම, රත්නපුර, ඇලපාත, කුරුවිට, පැල්මඩුල්ල ජනතාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔව විටත්, කල්ත දිස්ත්‍රික්කයේ බුලත්සිංහල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලත්, කඳුකර බෑවුම් වල හා නිර්මිත බෑවුම් පදිංචි සිටින ජනතාවට తాවකාලිකව මේ වැසි තුරන් වෙනකන් ඉවත් වෙන්න කිය ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් ඉල්ලා සිටිනවා. දැන් අපි ඔබට කියන්නේ අද හවස තිබුණු සයිටම් විරෝධී පාගමන ගැන. මේ පාගමන අද පටන් ගත්තේ රත්මලානෙන්, අවසන් වුණේ ගල්කිස්සෙන්. අද පසුරුවේ රත්මලානෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය, සයිටම් විරෝධී වෘත්තීය සංගම් නියෝජිතයන් සහ පෞද්ගලික ආයතන කිහිපයක සේවකයන්ද එක්ව සිටියා. අනතුරුව විරෝධතාකරුවන් ගල්කිස්ස මන්සන්දිය දක්වා පාගමනින් පැමිණියේ මෙලෙසින්. එහිදී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන්නයි ඉල්ලා ජනතාව දැනුවත් කරමින් රැලියක්ද සංවිධාන කර තිබුණා. ආණ්ඩුව මෙච්චර කාලයක් හිතුවනම් ශිෂ්‍ය ව්‍යාපාරය විතරයි මේ අරගල බිමේ ඉන්නේ කියලා, ශිෂ්‍ය වෛද්‍යවරු විතරයි මේ ඉන්නේ කියලා. දැන් ඉන්නවා විවිධ සමාගම්වල පෞද්ගලික අංශයේ සේවකයෝ මේ ඉන්නේ. පෞද්ගලික අංශේ වැඩ කරන කම්කරුවෝ මේ ඇවිල්ලා කියන්නේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අයිතියක් විදිහට ලබා දෙන්න කියලා. මේ අතර මාලිබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද අද පස්සුරුවේ පැවැත්වුණා. ඒකාබද්ධව රට තුළ ක්‍රියාත්මක වෙන දැවැන්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් 21 වෙනිදා දවස වෙනකොට ආරම්භ කරන්න මේ වෙනකොට සියලු කටයුතු සංවිධානය වෙමින් තියෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ එතෙන්ට මේ රටපත් කරන්න එපා. ඇතමුන්ගේ මිනිස්කමත් නොමිනිස්කමත් එක පාරට මතුවන තැනක් තමයි මහපාර කියලා කියන්නේ. සමහර වෙලාවට මහපාරේ වාහනයක ගමන් කරනකොට සමහර රියදුරන් තවත් රියදුරෙකුගේ පුංචි වරදක් දකින්නේ මහා යුද්ධයකට හේතුවක් වශයෙන්. එවැනි සිද්ධියක් අපිට වාර්තා වන්නේ වැලිගම පැත්තෙන්. තංගල්ලේ සිට කොළඹලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පසු කර ගොස් තිබුණා. අප වාර්තාකරු පැවසුවේ පසුව අදාළ ත්‍රිරෝද රථයේ අතුරු මාර්ගයකින් පැමිණ බස් රථයේ ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවතා එයි සිටි පිරිස බස් රථයේ රියදුරාට පහර දීමට උත්සාහ දරා ඇති බවයි. ඒ වැළැක්වීමට උත්සාහගත් කොන්දොස්තරවරයාට එම පිරිස පහර දුන්නේ මෙලෙසින්. එක්වාටම මේ විලක ඩයිවර් එල්ල බැහැලා
මේ ඩ්‍රයිවර් ගහනද මම කිව්වා ගහන්න එපා ගහන්න එපා කියලා මම මට මට ගහන්න ගහන්න ගියා ඊට පස්සේ මම ගහන්න එපා ගහන්න එපා කියලා මේ වැලිගම් පොලිසිය මහත්තයෝත්ල්ල මේ ගහන්න එපා කිව්වා ඊට පස්සේ ගහන්න ගන්න මම කොල්ල මේ එතන වැලිගම් ස්ටෑන්ඩ් එකේ 20ක් විතර ඇවිල්ලා ගහනවා කියලා මේ කුඩු කරන්නේ බස් එක කුඩු කරන්නේ ගහන්නේ කියලා මට ගත්තා ඉතින් අපි මේ අපේ ආරක්ෂාවට ටක බස් අරන් ගියා පොලිසියට බස්රථයේ රීදුරා සහ කොන්දොස්තරවරයා සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පොලිසිය පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. පොළොන්නරුව කියන්නේ ඉතිහාසයේ බොහෝ වටිනාකම් තවමත් රැඳී තියෙන පුරවරයක්. පොළොන්නරුවට කිට්ටු මැදිරිගිරිය වාන් ඇලෙන් මේ හමු වෙලා තියෙනෙත් එවැනි ඉතිහාසගත සාක්ෂියක්ද. පොළොන්නරුව මැදිරිගිරිය ට්‍රැක් 9 ප්‍රදේශයේ මේ දිනවල වාන් ඇලක් කපමින් පවතින්නේ කවුඩුල්ල වැවේ අතිරික්ත ජලය මහවැලි ගඟට මුදා හැරීම සඳහායි. පොළොන්නරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් වාන් ඇල කැපීමේ නිරතව සිටින්නේ ප්‍රදේශයේ ගොවි සංවිධානයක ගොවීන් පිරිසක්. වාන්නැල කපමින් සිටි සානේ අඩි 20ක් පමණ ගැඹුරින් තිබූ බුදු පිළිමයක් ඊයේ පස්සුරුවේ එම ගොවීන්ට හමු වුණා. මේ පිළිබඳව මැදිරිගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරුණු අතර අද පෙරවරුවේ ඔවුන් එම සානේට පැමිණියා. අනතුරුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම බුදු පිළිමය ගොඩට ගත්තේ මැදිරිගිරිය පොලිසිය පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්වයි. එම බුදු පිළිමයේ සිරිපතුල් හා සිරසේ ඉහළ කොටස කැඩී ගොස් තිබූ අතර එම කොටස් හමු වී නැහැ. මැදිරිගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ පැවසුවේ ඉතිරිව ඇති බුදු පිළිම කොටසේ උස අඩි 6 මාරක් පමණ වන අතර එය හිටි පිළිමයක් බවයි. මේ පිළිබඳව සැලවීමත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම පිළිමය වන්දනාමාන කිරීමට පැමිණියා. හමු පිළිමේ නිරීක්ෂණයට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කලාප නිලධාරී තනුජා අමරකෝන් මහත්මිය පැවසුවේ පිළිමය හුණුගල් හා මිනිරන් මිශ්‍ර කර තනා ඇති බවට අනුමාන කරන බවයි. පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව එම බුදු පිළිමය සංරක්ෂණය කර මැදිරිගිරිය වටදාගේ තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවා. මඩකලපුව පැත්තේ කසල කන්දක් ඊයේ හදිස්සියෙම ගිනි අරගෙන හදිස්සියෙම මෙහෙම දෙයක් සිද්ධ වෙන්න හේතුව මොකක්ද කියලායි අපි දැන් ඔබට කියන්නේ. මඩකලපුව කල්මුනේ පැරණි මාර්ගය අසල නාවන්ති කුඩා ප්‍රදේශයේ පිහිටි කසල කන්ද ඊයේ පස්සුරුවේ හදිස්සියෙ ගිනි ගත්තා. අපවාර්තාකරු පැවසුවේ ගින්නත් සමග ප්‍රදේශයේ ජනතාවද බියටපත් වූ බවයි. මෙම කුණු කන්දට දිනපතා ටොන් 6ක පමණ කසල බැහැර කරනවා. මඩකලපුව පොලිසිය සහ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ එක්ව ගින්න පාලනය කළා. මෙම කසල කන්ද ගිනි ගැනීම මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදු වූ එකක් බවට පොලිසිය සැක කළා. ඒත් අද පස්වරු වන විට අනාවරණය වුණේ කුණු කන්ද අභ්‍යන්තරයේ එක් රැස් වන මීතෙන් වායුව හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. ඊයේ තිබුණු 20යි 20 තරගයේ වාසියේ තිබුණේ ඉන්දියාවට. තරගයේ වාසියේ ඒ අයට තිබුණාට කාසියේ වාසියේ තිබුණේ ඒ අයටද නැත්නම් අපිටද? මේ ඒ ගැන මතුවලා තියෙන කතාව. ඊයේ පැවති ඉන්දියා ශ්‍රී ලංකා 20යි 20 තරගයේ කාසියේ වාසියේ ඉන්දිය නායකයා දිනාගත්තා. නමුත් කාසියේ වාසියේ උරගා බැලීමෙන් අනතුරුව තරඟ තීරකවරයා මෙලෙස හැසිරීම නිසා ඔහු කාසියේ වාසියේ තීරණය වැරදි ලෙස ලබා දුන් බවට සමාජ මාධ්‍ය තුල රාවයක් පැතිර ගියා. එහිදී ඉන්දිය නායක කෝලි කාසියේ හෙඩ් ඉල්ලු නමුත් තීරකවරයාගේ ප්‍රකාශය අනුව ටේල් වැටුණු බවයි සමාජ මාධ්‍ය තුල වාර්තා කර තිබුණේ. එම පුවත වඩාත් සාධාරණීකරණය වුණේ තරඟ තීරකවරයාගේ මෙම අසාමාන්‍ය හැසිරීමයි. කෙසේ නමුත් එම අවස්ථාවේදී තරඟ තීරකවරයා නිවැරදි තීරණය ලබා දුන් බව ශ්‍රී ලංකා නායක උපුල් තරංගද තහවුරු කර තිබෙනවා. තරංග පවසායත්තේ කාසීවාසිය ඉන්දිය නායකයා දිනාගත් බවයි. අපි අදට ඔබෙන් සමුගන්නවා. හෙට දවසේ උදේ 5ට අද දවස නරඹන්න. ඔබට සුබ රාත්‍රියක්.